දින විද්‍යා අධිකරණයේ කැඳවුම් ලැබුවේ විත්තිය විසින් කරන ලද ඉල්ලීම පරිදි මෙම සැකකරුවන් වෙනුවෙන් අප ලබා ගැනීම සඳහා ලිඛිත සැලකිලි ඉදිරිපත් කිරීමට ඒ අනුව පළවෙනි සැකකරු සහ 1 3 4 යන සැකකරුවන් වෙනුවෙන් වෙන වෙනම ලිඛිත සැලකිලි ඉදිරිපත් කරනු ලැබුවා. මෙහිදී පොලිසිය විසින් අද තවදුරටත් වමනාවෙන් මෙම නඩුව පල්ලැවීම සඳහා අප විසින් එදා දිනේම අප විසින් කරන ලද ලේඛන පොලිසියට ලබා දී තිබුණත් ඔවුන් අද දින නීතිපතිතුමාගෙන් අවසර ලබා ගැනීම සඳහා නීතිපතිතුමාගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා කියා දිනයක් ඉල්ලා සිටියා. ඒ සඳහා සති 30ක කාලයක් අවශ්‍ය බව ඔවුන් ප්‍රකාශ කළා. විද්‍ය වෙනුවෙන් අප ප්‍රකාශ කළ සිටියේ මෙය ඕනෑ කමින් කරනු ලබන සැකකරුවන් රිමාන්ඩ් බලකරණාගාරයේ ලබා ගැනීම සඳහා කරන ලද ඉල්ලීමක් බවයි. නමුත් විනිශ්චයකාරතුමා පොලිසියට එම ලේඛන ලබා දී නීතිපතිතුමා උපදෙස් ලබා ගැනීමට කලක් ලබා දුන්නා. මෙහිදී විශේෂයෙන්ම කිව යුතුයි නීතිපතිතුමාව අපි මීට ප්‍රථම හමු වෙලා මේ සම්බන්ධයෙන් කරුණු දක්වා සිටියා. අප ලේඛනත් නීතිපතිතුමාට ලබා දී තිබුණා. එම ලේඛනම තමයි අපි අද දින ඉදිරිපත් කළේ. මැතිනෙත් පැහැදිලිව පේනවා මේක වමනාවෙන් මෙම සැකකරුවන් රඳවා තබා ගැනීම සඳහා කල්මැරීමක් කරන බව. ඒ නිසා තව සති 30ක කාලයක් පොලිසිය විසින් කරන ලද ඉල්ලීම ඉතාමතාම ඔවුන්ට උපදෙස් ලබා ගන්නවා නම් ගිය දිනේ අපේ දේශනය ඔවුන් අසාගෙන සිටියා. ඒ අසාගෙන සිටලා එදා දිනේම මා ඒ අදාළ ලේඛන එම ඒකකයට යවුවා. ඒ යවලා තිබෙද්දිත් අද කිසිදු දෙයක් නැතුව පැමිණ ඔවුන් මේ ලෙස දිනයක් ලබා ගැනීම බලාපොරොත්තු වෙන කටයුතු කළේ. ඒ නිසා අපගේ ඉල්ලීම අනුව මෙම තත්ත්වය සලකා බැලීම සඳහා නැවත වරක් 20 වෙනි දින මෙම නඩුව කැඳවීමට නියම කළා. එදිනට නීතිපතිතුමාගේ උපදෙස් ලබාගෙන ඔවුන් අධිකරණයේ කරුණු දැක්වීමක් කරනවා ඇති. ඊයින් පසුව අධිකරණය විසින් මෙම ලිඛිත සැලකිලිම් සම්බන්ධව නියෝගයක් ලබා දීමට ක්‍රියා කරනවා ඇති. හතර දිනාගෙන් අද දින ඉදිරිපත් කර සිටියේ සිදුවයි. වෛද්‍ය ජයතිලක රෝගී තත්ත්වය මත බන්ධනාගාරයේ හරහා වෛද්‍ය වරුන් විසින් එවා තිබුණා. ඔහුට පැමිණීමට නොහැකි තත්ත්වයක් තිබෙනවා. එම නිසා මෙම කර්තව්‍යයේදී ඔහු අද දින ඉදිරිපත් කිරීමට නොහැකි තරම් තත්ත්වයක් තිබෙන බව. ඒ අනුව අද දින ඔහු ඉදිරිපත් කරේ නැහැ. ගිය දිනේ වාගේම වැසිල් රාජපක්ෂ හිටපු ඇමතිතුමා ගිලන් රටේ ගෙනවිත් තිබුණා. අනිකුත් දෙදෙනා අධිකරණයේ පිවිසි සමත් දසිර් මහත්මයාගේ සෞඛ්‍යතාවය ඒ තත්ත්වයේම තමයි එහි ප්‍රතිකාර ලැබමින් සිටින්නේ. ඒ නිසා ඒ තත්ත්වයේ මත තමයි අපි විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ. ඔවුන්ට සෞඛ්‍ය හේතුන් විශේෂයෙන්ම බලපානවා. ඊට අමතරව මේ නඩුවේ අප ගිය දිනේ සඳහන් කළ පරිදි මේ කිසිදු චෝදනාවක් සනාථ කිරීමට ඔවුන් මූල්‍ය අපරාධයක් කර බවට පෙන්වීමට සාක්ෂි ඉදිරිපත් නොකර මේ ව්‍යාපෘති තුන ගැන පමණක් සඳහන් කරමින් මහා භාණ්ඩාගාරයේ ඒකට යොමු කරමින් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරමින් මොවුන් රිමාන්ඩ් භාරයේ තියෙන බවට අපි ඉදිරි සැලකිලිමින් පැහැදිලිව සඳහන් කළා. ගිය දිනේ වාචිකව කියපු කරුණු ඒ අනුව දැන් අද දින තවත් වඩා ප්‍රත්‍යක්ෂ වුණා මේ වුවමනාවෙන් පොලිසිය මේ කරන බව. ¿Qué es lo que se llama?
කරන්න ඉන්නේ. Gas to air.